ගේ ළමා කාලයේ සියලුම සම්පත් වලින් පිරුණු කුමාර දිව්‍යයක් වගේ එකක් සිය දෙමෝපියන්ගෙන් සතු මහා ධනස්කන්ධයක කොටස්කාරියක් වන ඇය වලාවක උපන් කුමාරියක් විදිහට තමන්ගේ ජීවිතයේ ළමා වියත් ඉන් අනතුරු එළඹ යවුන් වියත් ගත කරනු ලබන්නේ කෙදිනකවත් මේ වගේ විපතකට පත් වෙන්නට සීනකින්වත් නොසිතයි. එහෙත් ඉතින් ජීවිතය කියලා කියන්නේ පුදුමාකාර දෙයක්. ඒක ඇයට පසක් වෙන්නේ ඇගේ සැඳෑ සම එළඹීමත් එක්කයි. ඒ අනුව දීර්ඝ කාලයක් සියලු සැප සම්පත් හිමි වලව දිවියට ආයිබවන් කියන ඇය ඉක්කුත් දවසක තමන්ගේ සැඳෑ ජීවිතය ගත කරන්න කිසිවෙකුත් අයිතියක් නොකියන මහමගට පිවිසෙන්නේ කාත් කවුරුත් නැති අන්ත අසරණියක් විදිහටයි. ඒ අනුව ගම්පලේ ළඟම බස් නැවතුම් පොලිසිය තාවකාලික වාසස්ථානය බවට පත් කරගත්ම වියපත් කාන්තාව එහි රැඳී සිටිමින් රැය දහවල ගත කරන්න තීරණය කරන්නේ අන් විකල්පයක් ඇයට නැති නිසායි. කෙසේ වෙතත් බැලූ බැල්මට යාචක කාන්තාවකගේ ස්වරූපය ඇගෙන් ප්‍රදර්ශනය නොවීමත් ඉතාමත්ම පිරිසිදු වගේම පිළිවෙලකින් යුක්ත ඇවතුම් පැවතුම් ඇතුළින් දිස්වීමට ගැනීමත් හේතුවෙන් බස් නැවතුම් පොලේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඇයට කිසිවෙකුගෙන් විරෝධතා එල්ල නොවීම මෙම කතාවේ විශේෂ සිද්ධියක් විදියට කියන්න පුළුවන්. මෙම සිදුවීම් පෙළ සිදුවෙන අවස්ථාව වන විට ඇය සන්තකේ ගමන් මල්ලක් පමණක් තිබී ඇති අතර ඇය විසින් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව තබා ගන්න ආකාරය පිළිබඳව විමසිලිමත් දැසින් පසුව බොහෝ දෙනෙකුට දැකගත හැකිවීමත් සුවිශේෂී සිද්ධියක් වෙන්න පුළුවන්. දිනක් දෙකක් මෙලෙස බස් නැවතුම් පොළ තුළ කල් ගත කරන මෙම වියපත් කාන්තාව පිළිබඳව සැලකිලිමත් වන ගම්පල ළඟම ඩිපෝ කළමනාකරු නවරත්න බණ්ඩාර මහත්මයායට රාත්‍රිය ගත කිරීම පිණිස ඩිපෝ පරිශ්‍රයේ පිහිටි වේලා සටහන් කාමරයේ කුඩා ඉඩක් වෙන් කරනු ලබන්නේ ඇතුළින් දිස්වන වියපත් බවට කරන ලද ගෞරවයක් පිණිසයි. මෙම වියපත් කාන්තාව තවත් නොසිතූ අබැද්දියකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒ අතරතුරේදී බවයි දැනගන්න ලැබෙන්නේ. ඇය විසින් කිසියෙත් අපේක්ෂා නොකළ ආකාරයට ඇය සතු ගමන් මල්ල කිසියෙකු විසින් පැහැරගෙන යෑම ඇයට ඒ විදිහට මුහුණ දෙන්න සිදුවුණු කරදරයක් විදිහට දකින්න පුළුවන්. එම සිදුවීමට ඇයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ පහුගිය 29 වෙනිදා රාත්‍රී කාලය තුලදී. එම සිදුවීම පිළිබඳව ගම්පල පොලිසියට වාර්තා කිරීමත් එක්කම පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. එහිදී පොලිසිය විසින් නැගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය විසින් පවසා තිබුණේ කිසියම් පුද්ගලයෙකු විසින් තමන් සතුව පැවති ගමන් මල්ල පැහැරගෙන ගිය බවත් එම ගමන් මල්ල තුළ රුපියල් ලක්ෂ 8ක පමණ රන් මාලයක් වගේම රන් වළලු 6ක් සහ බැංකු පොත් ඇතුළු තවත් වැදගත් ලියකියවිලි කිහිපයක් තිබුණු බවයි. යාචක කාන්තාවක් විදිහට එතෙක් දිනක් බස් නැවතුම් පොළ තුළ දෙවි ගෙවමින් සිටි අය පිළිබඳව පොලිසිය වැඩිදුරටත් විමසිලිමත් වන්නේ ඉන් අනතුරුව බවයි දැනගන්න ලැබෙන්නේ. මේ සහ විශාල මුදලක් වගේම රන් බඩු තොගයක් ඇගේ සන්තකයේ තබා ගනිමින් මහමග කල් ගත කරන අය කවුද? ඒ පිළිබඳව පොලිසිය විසින් සොයා බැලීම් වලදී මෙම වියපත් කාන්තාව පිළිබඳව එකින් එක තොරතුරු වාර්තා වන්න පටන් ගන්නේ කිසිවෙක් කිසිසේත්ම විශ්වාස නොකළ ආකාරයෙන් බවයි දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව ගම්පල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විසින් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කිරීම පිණිස උප පොලිස් පරීක්ෂකවරයෙකු වන මාගෙදර මහතාට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කරන උප පොලිස් පරීක්ෂකවරයා විසින් කාන්තාව සතු ගමන් මල්ල පැහැර ගන්නා පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වෙලා තිබුණේ එම මල්ලේ තිබුණු මුදල් සහ රන් භාණ්ඩ සැකකරු විසින් ලබා ගැනීමෙන් අනතුරුව එම මල්ල කසල ගොඩක සංගවා ඇති බවයි. කොහොම නමුත් ඊට තමතරව පොලිසිය විසින් එම ගමන් මල්ල සොයාගනු ලබනවා. ඒ පරීක්ෂා කිරීමේදී එහි තිබී හමුණු ලියකියවිලි ආදියෙන් තහවුරු වෙලා තිබුණේ මෙම කාන්තාව සතුව රුපියල් ලක්ෂ 65ක් ස්ථිර තැන්පතුවක් ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැහැර ගන්නා ලද මුදලින් රුපියල් 75,000ක් සහ රන් භාණ්ඩ කිහිපයක්ද සැකකරු සන්තකයේ තිබෙදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙතරම් ධනස්කන්ධයක් හිමි එම වියපත් කාන්තාව පිළිබඳ වැඩිදුරටත් විස්තර අනාවරණය වීමට පටන් ගන්නේ ඉන් අනතුරු බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව මේ කාන්තාවෙම ප්‍රදේශයේ ජීවත් වන වංශවත් කාන්තාවක් වෙනවා. අවිවාහක ජීවිතයක් ගත කර ඇති අයට ඉහළ පවුල් පසුබිමක් පැවති අතර ගම්පල බස් නැවතුම් පොළ අසල පිහිටි මහල් ගොඩනැගිල්ලක හිමිකාරීත්වයද කලක් ඇය සතුව පැවතිලා තිබෙනවා. පසු කාලෙකම මහල් ගොඩනැගිල්ල ඇය විසින් වෙනත් පුද්ගලයෙකුට ලක්ෂ 40කට පමණ අලෙවි කරලා තියෙනවා. මෙම තොරතුරේම වියපත් කාන්තාව විසින් තහවුරු කරන ලද කරුණුයි. එහිදීම කාන්තාව විසින් වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ තමන් ගිරිකන්ද යාපා කුමාරි හාමි නමින් හැඳිනු තැනැත්තිය බව කෑගල්ල බෙලිගම්මන වලව සහ උඩුනුවර බඹරදෙනිය වලව සහ තම සමීප ඥාති සබඳකම් පවත්වන බවයි. මෙම කාන්තාව විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කළ තිබුණේ තමන්ගේ සහෝදර සහෝදරියන් පිරිසක් සිටින බවත් ඔවුන් ප්‍රදේශයේ වංශවත් ජීවිත ගත කරන පිරිසක් බවයි. එහෙත් අවුරුදු 80ක් පමණ පෙනුමෙන් යුක්ත මෙම වියපත් කාන්තාව තවමත් ප්‍රසන්න පෙනුමකින් යුක්තව තමන්ගේ වැඩ කටයුතු තනියම කරගන්න සමත්කම් දක්වන්නියක් විදිහට දැක ගන්න පුළුවන්. කොහොම නමුත් ඇගේ ජීවිතය පිළිබඳ විමසිල්ලෙන් බලන කල පෙනී යන්නේ කතා බහ කළ නොහැකි මිල මුදල් වත්තු පිටි කොතෙක් තිබුණත් ඉන් පලක් නොවන බවත් ජීවිතේ කියලා කියන්නේ සැලසුම් කළ නොහැකි සංසිද්ධියක් බවයි. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ
වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.